ආයිබෝන් මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ කැප්පෙටිපොළ කැප්පෙටිපොළ නගර මැදේ තියෙනවා කැප්පෙටිපොළ මහාවිද්‍යාලය ඒකට ඉස්සරහා තියෙන මේ සුවිශේෂී ස්ථානය ඔයාලට පෙන්වන්න තමයි අද මම මේ කැප්පෙටිපොළට ආවේ 1818 ඌව වෙල්ලස්සේ පැතිරලා ගිය කැරල්ල මර්ධනය කරන්න එංගලන්ත ආණ්ඩුකාරයා වුණ රොබර්ට් බ්‍රවුන්රික් මැක්ඩොනල් කියලා සෙන්පතියෙක් වේවනවා මේ ඌව වෙල්ලස්ස. ඉතින් මේ මැක්ඩොනල් සෙන්පතියා ඇවිල්ලා මේ කැප්පෙටිපොළ ප්‍රදේශයේ තමයි මේ බලකොටුව නිර්මාණය කරගන්නේ. මේ බලකොටුව ඉංග්‍රීසි ජාතිකයන් රැඳී ඉන්නත් ඒ වගේම මේ අපේ ඌව වෙල්ලස්ස කැරල්ලේදී හම්බ වෙන අපේ වීරෝදාර සොල්දාදුවන්ව ගෙනල්ලා හිර කරලා තියාගන්නත් හදපු බලකොටුව තමයි මේ තියෙන්නේ. මේකට කියන්නේ මැක්ඩොනල් බලකොටුව කියලා. තාමත්. ඉතින් තාමත් දැන් පුරා විද්‍යා ස්ථානයක් විදිහට මේක හොඳින් ආරක්ෂා වෙලා සංරක්ෂණය වෙමින් තියෙනවා. ඉතින් මේ බලකොටුව ඇතුලේ අපේ ඌව වෙල්ලස්ස වෙනුවෙන් සටන් කරපු වීරයන් විශාල ප්‍රමාණයක් වදබන්ධනයට ලක් කරලා ඒ වගේම ඔවුන්ගේ ජීවිත නසපු ස්ථානයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ බලකොටුව ඉතාමත් ශක්තිමත් අඩි 15ක් 20ක් විතර උසකට හොඳට ප්‍රාකාරයක් නිර්මාණය කරලා ඒ වගේ මේ ඇතුලේ තවත් ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිල්ල ඇතුලේ බොහෝ දේවල් ඒ ඉතිහාසයේදී සිදුවෙන්න ඇති. ඉතින් මේ ස්ථානයේ මේ බලකොටුව නිර්මාණය කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ එහා පැත්තේ පේන කඳුපැත් පන්තියේ බැලුම්ගල කියලා ස්ථානයක් තියෙනවා. එහි අපේ වීරෝදාර සොල්දාදුවන් ලංකාවේ සොල්දාදුවන් රැක ඉඳලා තියෙනවා. ඉතින් ඔවුන්ට යන සංවේදන යන් සහ ඔවුන්ට යන සැපයුම් වළක්වන්නත් මේ ස්ථානය ඔවුන් තෝරගෙන තියෙනවා. ඒ නිසා තමයි මෙතන ඔවුන් කඳවුරු බැඳලා මෙතන බලකොටුවක් හදාගෙන මේ ස්ථානයේ සිටියා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මැක්ඩොනල් ආණ්ඩුකාරයා මැක්ඩොනල් සෙන්පතියා අවුරුදු 35ක් විතර කාලයක් මේ ඌව වෙල්ලස්ස
කැප්පිටිපොලට ඇවිල්ලා මේ මැක්ඩොනල්ඩ් කොටුව ඇතුළට එනකොට එක අඩුපාඩුවක් දැක්කමම මෙතන මේ කොටුව මොකක්ද මේ කොටුවේ තියෙන විශේෂත්ව මොකක්ද කියලා එන අයට මේක නරඹන්නට එන අයට කිසිදු පුවරුවකවත් සඳහන් වෙලා නැහැ. ඒක නිසා මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මෙතන මේ ඇතුළ වෙන ස්ථානයේ මේ කොටුවේ තියෙන විශේෂත්වය මේ කොටුව නම් කරේ මැක්ඩොනල්ඩ් කියලා ඇයි මෙතන සිදුවන දේවල් මොනවද කියලා පොඩි පුවරුවක සඳහන් කරලා තිබ්බනම් අපේ පාසල් දරුවන්ට ඒ වගේම මේ ඉතිහාසය හොයාගෙන යන අයට බොහොම ප්‍රයෝජනවත් වෙයි. ඓතිහාසික ඌව වෙල්ලස්ස සටනේ ඉතාමත් වැදගත් ස්ථානයක් තමයි මේ ඔගොල්ලන්ට මම නරඹන්න දුන්නේ. ඉතින් මේ ස්ථාන වලට ආවම ඇත්තටම අපේ ඒ පැරණි විරුවන් ගැන හරි ආඩම්බරයක් දැනෙනවා. ඔවුන් මේ රට නිදහස් කරගන්නට මේ රට සුදු ජාතිකයන්ගෙන් උදවා ගන්නට දිවිහිමියෙන් සටන් කරපු අපේ විරුවරයන් බොහෝ පිරිසක් අපේ රටට නැති වුණ ස්ථානය තමයි මේ. ඔවුන් බොහෝ ක්‍රූර වදබන්ධනයට ලක් වූ ස්ථානය තමයි මේ. ඉතින් මෙවන් ස්ථාන ගොඩක් මේ ඌව පළාත තුල තියෙනවා. ඉතින් මනෝ ටීවී සූදානම් මෙවන් ස්ථාන තවත් ඔයාලා වෙනුවෙන් ගෙන එන්නට. ඉතින් අදට මම සමු ගන්නවා මේ කැප්පෙටිපොළ නගර මැද්දේ තියෙන මේ මැක්ඩොනල්ඩ් බලකොටුව ඉඳන්. බොහොම ස්තුතියි.